පැරණි බින්තන නගරයේ මත ඉදිකරනු ලැබූ මහවැලි ජනාවාසයක් වූ ගිරාන්දුරු කෝට්ටේ නව නගරය හෙට නිල වශයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් විවෘත කරනු ලැබේ. අද මේ සම්බන්ධව සිය අදහස් රූපවාහිනියට ප්‍රකාශ කළ ඉඩම් සංවර්ධන සහ මහවැලි ඇමති ගාමිණී දිසානායක මහතා මෙය නව පෙරමුණක් විවෘත කිරීමේ අවස්ථාවක් හැටියට හැඳින්වූයේය. ගිරාන්දුර කෝට්ටේ කියා අපි සඳහන් කරන්නේ මහවැලි ජනපද ප්‍රදේශවල බිහිවන්නා වූ ඉතාම වැදගත් මධ්‍යස්ථානයක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ගිරාන්දුර කෝට්ටේ පුරවැරිය බිහි කිරීමේදී අපි උත්සාහයක් කරා ප්‍රදේශයේ අවශ්‍යතා පමණක් නොව නමුත් පරිසර අලංකාරය සහ උසස් නිර්මාණ මේ නගරයට ඇතුල් කරන්න. මම කල්පනා කරනවා මේ නගරය ඉදිකිරීමේදී ඒ අපේ මූලික පරමාර්ථ සඵල වෙලා තිබෙනවා කියා. ආගමික ස්ථාන, වෙළඳ පොළවල්, වෙනත් මහජනතාවට අවශ්‍ය ව්‍යාකෘති, කච්චේරි, ආරක්ෂක කඳවුරු සහ මහජනතාව එකට මුණ ගැසී තමාගේ එදිනෙදා කටයුතු කර ගැනීමේ මධ්‍යස්ථාන පුස්තකාලය අපි ඉතාම අලංකාරාන්දමට මේ පුරවරය තුර සකස් කර තිබෙනවා. මීටත් වැඩිය සාර්ථක වන නගර අනාගතයේදී ඇති කරන්නට අපි බලාපොරොත්තු වන අතර ගිරාන්දුර කෝට්ටේ පුරවරය බිහිවෙන ලක් ඉතිහාසයේ කේන්ද්‍රස්ථානයක් හැටියට මම සඳහන් කරන්න කැමතියි. දැන් කාලගුණය පිළිබඳ පූර්ණ නිවේදනය. හෙට අපරභාගයේදී හෝ සන්ධ්‍යාවේදී හෝ දිවින අභ්‍යන්තරයේ හා නිරිති දිග ප්‍රදේශයේ ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද රූපහිනි ප්‍රවෘත්ති එපමණයි. හෙට සවස පාට බලාපොරොත්තු වන්න සවස ප්‍රවෘත්ති. ආයුබෝවන්.